సాధు 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 తెరువన్ సరణై సామ దినాతమ గౌరవనీయ స్వామి మహాన్సేగి అవసరాయి పరమ పూజనీయ రేరుకానే చంద విమల మాహిని పానన్ విసిన్ రచిత చతురార్య సత్య గ్రంథరత్నే ఆశ్రయం సిదు కరను లభన ధర్మ దేశనావ సహ ధర్మ సాకచ్ఛా మాలావే దెవెని వెడసటహనై అద పవత్తెన్నే మే సందహా వెడమ కర సిటిన గౌరవనీయ ఉలిందువావే వినయధమ్మ స్వామీన్ మహాన్స අපගේ සසර ගමන කෙටි කර ගැනීමට උපකාර වෙමින් මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාරයෙන් යුතුව ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු. දයි පළමු කොට තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා හැම දිනාම දෙවරක් නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි අතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ ආනාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ කාමච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා සාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ
Ayaṁ Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato Samma sambuddhassa. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී සුපුරුදු විදිහට අපි සිද්ධ කරන උතුම් චතුරාර්ය සත්‍ය දේශනා මාලාවේ දෙවැනි දේශනාව තමයි සිද්ධ කරන්නට සූදානම් වෙලා සිටින්නේ. ඉතින් අපි ගිය සතියේ ගියවර ධර්ම සාකච්ඡාවේදී කරුණු රාශියක් සාකච්ඡා කරන්නට යෙදුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේහි ඇති වැදගත්කම, දුර්ලභත්වය ආදී කරුණු අපි කොටින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම ග්‍රන්ථයේහි 30 වෙනි පිටුවේ තිබෙන ද්විවිධ දේශනාව කියන කොටසින් තමයි අපි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. ඉතින් අපි මුලින්ම සාකච්ඡාවට යොමු වුණු මාතෘකාවට ද්විවිධ වූ දේශනාව උන්වහන්සේ විසින් කරන්නා වූ චතුරාර්ය සත්‍ය දේශනාව සාමාන්‍ය දේශනාව සාමුක්ඛංසික දේශනාව යයි දෙපරිදි වේ. එයින් ඒ ඒ ස්ථානවලදී කොටින් කරන ලද චතුරාර්ය සත්‍ය දේශනාවෝ සාමාන්‍ය දේශනාවෝය. දැනට තිබෙන පොත්වල අඩංගු වී තිබෙන්නේද ඒ සාමාන්‍ය දේශනාවෝ. එතකොට ද්විවිධ කියලා කිව්වේ දේශනා වර්ග දෙකක් කියන එකනේ. සාමාන්‍ය දේශනාව සහ සාමුක්ඛංසික දේශනාව කියලා තමයි ප්‍රධාන වශයෙන් මේ දේශනා වර්ග දෙක පිළිබඳව දැක්වෙන්නේ. එකෙනෙහිම නිවන් දැකීමට හේතු සම්පත් ඇති පුද්ගලයෙකු උන්වහන්සේ වෙත පැමිණි කල්හි උන්වහන්සේ පළමු කොට ඔහුට දාන කතා, ශීල කතාදියෙන් දහම් දෙසා ඔහුගේ සිත පිරිසිදු කොට, කර්මන්නේ කොට අවසානයේදී විස්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන සේක. ඒ දේශනාව අසන කල්හි එයට අනුව සිත යවන්නා වූ හේතු සම්පත් ඇති පුද්ගලයන්ගෙන් ඇතැමෙක් සෝවාන් වෙති, ඇතැමෙක් සකෘදාගාමී වෙති, ඇතැමෙක් අනාගාමී වෙති, ඇතැමෙක් රහත් වෙති. චතුරාර්ය සත්‍ය දක්වා කරන ඒ දේශනාවට සාමුක්ඛංසික දේශනාව යයි කියනු ලැබේ. කොට ධර්මයේ සඳහන් වෙනවා මේ පිළිවෙල කතාව කියලා. සාමුක්ඛංසික දේශනාවට මුලින්ම දානයෙන් පටන් අරගෙන දාන කතා, ඊළඟට සීල කතා, සග්ග කතා, කාමානං ආදීන ආදි වශයෙන් ක්‍රමයක් තියෙනවා ඒ දේශනාවේදී. අවසානයට තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනම් කරන්නේ. එතකොට මේ පිළිවෙල කතාවට තමයි කිව්වේ සාමුක්ඛංසික දේශනාව කියලා. බුද්ධ දේශනා අතුරෙන් සියල්ලටම උසස් දේශනාව සාමුක්ඛංසික දේශනාව. එය වචන ලක්ෂ ගණනක් ඇති දීර්ඝ දේශනාවකි. එක් වරකදී එපමණ වචන රාශියක් බුදුන් වහන්සේටමුත් අන් කිසිවෙකුට විසින් නොකිය හැකිය. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් ආශ්චර්ය පුද්ගලෙකි. උන්වහන්සේගේ දේශනාවද ආශ්චර්ය. උන්වහන්සේට ඉක්මනින් කතා කළ හැකි බැවින් ස්වභාවයෙන්ම උන්වහන්සේ කරන එක් ධර්ම දේශනාවක් ඉතා දිග. උන්වහන්සේ විසින් දන් වළඳා අවසානයේහි දන් දුන් දායකයන්ට වදාරණ අනුමෝදනාව මදක් වැඩිකොට දේශනා කරන කල්හි දීඝනිකාය මජ්ඣිම නිකාය පමණි.
සවස් කාලයේ විහාරයට ධර්ම ශ්‍රවණයට පැමිණෙන පිරිසට දේශනා කරන ධර්මය සංයුක්ත නිකාය අංගුත්තර නිකාය යන නිකාය දෙක පමණ ඇත්තී. දීර්ඝ දේශනාවක් වූ සාමුක්කංසික දේශනාව අසන පුද්ගලයන් හට එයින් සත්‍යාවබෝධය වන නමුත් ඒ දේශනාව තථාගතයන් වහන්සේ දෙසූ පරිද්දෙන් නැවත ප්‍රකාශ කළ හැකි වන පරිදි කිසිම කෙනෙකුට පාඩම් නොවන්නේ. එබැවින් ඒ ධර්මදේශනාව අද තිබෙන කිසිම පොතකට අඩංගු වී නැත. ඒ දේශනාව කරන්නේ තථාගතයන් වහන්සේ පමණයි. සාමාන්‍ය මිනිසෙකු එක් වචනයක් කියන කාලයේදී වචන බොහෝ ගණනක් පවසමින් පර්වතයකින් ගලා එන ගංගාවක් මෙන් ඒ දේශනාව පවත්වන නමුත් ඒ ඉක්මන්කම නිසා අසන්නුන්ට දේශනාව නොවැටහී යන්නේ වේ. ඒ දේශනාව වචනයකුදු නොහැර අසන්නුන්ගේ සිතට කාවදින්නේ. එයද මේ දේශනාවෙහි ඇති එක්තරා ආශ්චර්ය. එතකොට අපි හැමදෙනාම අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ ආශ්චර්යමත් පුද්ගලයෙන්නේ. එතකොට උන්වහන්සේගේ දේශනා විලාශය බොහොම සුවිශේෂී. සාමාන්‍ය මිනිස්සේ කතා කරන වචනයක් කියන වෙලාවේදී උන්වහන්සේට වචන රාශියක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා මෙහිදී ප්‍රකාශ වුණේ උන්වහන්සේ භුක්තානුමෝදනාවකදී කරන දේශනාව ඔය සූත්‍ර පිටකයේ තියෙනවානේ දීඝ නිකාය මජ්ක්‍ධිම නිකාය ආදි වශයෙන් නිකාය පහක්. එතකොට ඒ නිකාය මේෙහි තිබෙන නිකායන් වල තිබෙන දේශනාවන් වලටත් වඩා දීර්ඝ වෙනවායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට වේගයෙන් දේශනා කරයි කියලා අසන පිරිසට දේශනාව මගහැරෙන්නේ නැහැ කියලා දක්වලා තිබෙනවා. ඒක තථාගතයන් වහන්සේගේ එක්තරා ආශ්චර්යක් කියලා සඳහන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවකයන්ගේ ස්වභාවය බලලනේ ධර්ම දේශනා කරන්නේ. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය කොහොමද ආදි වශයෙන් විමසලා බලල තමයි දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා ඒක අපතේ යන්නේ නැහැ. අහන අයට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතින. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට තිබෙන ඉතාම පහසුම ක්‍රමය බුදු කෙනෙකුන් විසින් දෙසන ඒ සාමුක්කාංශික දේශනාව ඇසීම. බෞද්ධයන්ට අනාගතයේ පහළ වන යම්කිසි බුදු කෙනෙකුන් දැක උන්වහන්සේගේ බණ අසා නිවන් දක්නට ප්‍රාර්ථනා කිරීමට පුරුදු වී තිබෙන්නේද ඒ නිසා. අපට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සාමුක්කාංශික දේශනාව අහලා ධර්මාවබෝධය කරන්නට පහසුයි කියන එක මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඉස්සෙල්ලත් කිව්වා වගේ බුදුරජාණන් වහන්සේලා එහෙම ආවට ගියාට ප්‍රකාශ කරන්නේ නැහෙනි ධර්ම කරුණු උනත්. හොඳට ශ්‍රාවකයන්ගේ ඉන්ද්‍රිය ධර්මාදී විමසලා බලලා තමයි දේශනා කරන්නේ. ඉතින් ඒ අනුව බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ධර්ම ශ්‍රවණී කිරීම ධර්ම අවබෝධ කිරීමට තිබෙන බොහොම පහසු ක්‍රමයක් කියලා දක්වලා තිබෙනවා. වර්තමාන බෞද්ධයන්ට මෙහිලා කිය යුතු වැදගත් කරුණක් තිබේ. ආර්ය සත්‍ය කතාවට ඇතුළත් නුව එයද මෙහි සඳහන් කරනු ලැබේ. වර්තමාන බෞද්ධයෝ විහාර දාගැබ් බෝකුටු සංඝවාස ලිම්පකුණු ආදිය කරවා බණ පින්කම් පිරිත් පින්කම් කොට දන් දී සිල් රැක ඒවායේ අනුහසින් පමණක් මතු බුදු වන මෛත්‍රිය බුදුරදුන් දැක උන්වහන්සේගෙන් බණ අසා නිවන් දක්නට බලාපොරොත්තු වෙති. ඒවායින් ඔවුනට සමහර විට මෛත්‍රිය බුදුරදුන් දක්නට නම් පුළුවන් විය හැකිය. ඒ බුදුරජුන්ගේ බණ අසන්නටද ලැබිය හැකිය. එහෙත් නිවන් දැකීමට නම් ඒ පින් ප්‍රමාණ නොවන්නේය. බුදු කෙනෙකුන් දුටු පමණින් බුදු කෙනෙකුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්වයකුටම නිවන් දක්නට හැකිවන්නේ නොයි. බුදුවරයන් දෙසන ධර්මය අසා බොහෝ සත්වයන් එකෙනෙහිම සෝවාන්නාදී මාර්ගඵලයන්ට පැමිණ නිවන් දක්නා බව නම් ඇත්තකි. එහෙත් පිපෙන තරමට නොවැඩුණු නෙළුම් මල හිරුරැස් පහස ලදත් නොපිපෙන්නාක් මාර්ගඵල ලැබීමට හේතු සම්පත් නැත්තෝ බුදුරදුන්ගෙන් දහම් ඇසුවාහුද මගඵල ලබා නිවන් දකිති. බුදුරදුන්ගෙන් දහම් ඇසූ කල්හි මාර්ගඵල ලැබීමට පාරමිතා සම්පූර්ණ වී තිබිය යුතුය.
එතකොට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දන් පින්කම් කරලා බුදුරජාණන් වහන්සේ දකින්නට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ලැබුණත් මේ ඒකම ධර්ම අවබෝධයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන තිබෙන්නට ඕනේ කියලා ප්‍රකාශ කරනවා ධර්ම අවබෝධය සිද්ධ කරගන්න. ඒකට උපමාවක් මගින් පෙන්වනවා ඊළඟට. ගසක තිබෙන මිහිරි ඵලයක රසය බුදිනු කැමති පක්ෂියාට ඒ බුදීමට නම් ගසට යාමට පියාපත්ද ඵලයට කොටා සිදුර කර ගැනීමට තුඩද තිබිය යුතුය. පියාපත්‍ය තුඩ යන දෙකින් එකක් නොමැතිව එකකින් පමණක් පක්ෂියාට කිසි කලෙක ඵල රසය වැළඳිය නොහැකි. එපරිද්දෙන් මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වළඳනු කැමති පුද්ගලයන්ටද ඒ අමෘත රසය වැළඳිය හැකි වීමට අමෘත ඵල දරන රුකක් බඳු බුදු කෙනෙකුන් වෙත යා හැකි වීමට පියාපත් බඳු වූ පාරමිතා කොටසක් තිබිය යුතුය. අමෘත ඵල රසය වැළඳීමට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටසක්ද තිබිය යුතුය. එතකොට පාරමිතා කොටස් දෙකකට බෙදලා මෙහි දක්වලා තිබෙනවා. පක්ෂියෙකුට ඵල රසය විඳින්නට අවශ්‍ය නම් ඵලය වෙත යන්නට පියාපත් තියෙන්න ඕනේ. ඒ වගේම ඵලය භුක්ති විඳින්නට කොටක් තියෙනවා. ඒ වගේ පාරමී ධර්මයනුත් කොටස් දෙකකට දක්වලා තිබෙනවා ධර්මාවබෝධයට අවශ්‍ය කරන. මෙකල බෞද්ධයන් විසින් කරන දන් දීම් ආදී පින් මරණින් මතු දුර්ගතියට නොපමුණුවා සුගතිහි උපදවන්නා වූ පින් වෙති. එබඳු පින්ද නැතිව පවින්ම භරිතව සිට මරණින් මතු නරකෙහි උපනොහොත් නරකෙහි සිටින්නා වූ ඒ සත්වයාට කොපමණ බුදුවරයන් බුදු වූවා ඒ බුදුවරයන් උපන් බව දැනගන්නටවත් නොලැබේ. සුගතියෙහි උපදවන පින් කොට සුගතියෙහි ඉපිද සිටියෝ ඒ පුද්ගලයාට ලෝකෙහි බුදු කෙනෙකින් පහළ වූහොත් ඒ බුදුන් දැකිය හැකිය. උන්වහන්සේගෙන් දහම් ඇසිය හැකිය. එබැවින් දන් දීම් ආදී පින්කම් බුදුන් දක්නට උපකාර වන කරුණු. ඒවා ඵල රසය වළඳනු කැමති පක්ෂියාගේ පියාපත් බඳුයි. පියාපත් බඳු පාරමිතා කොටසක් පමණක් සම්පූර්ණ කොට පක්ෂියාගේ තුඩ බඳු වූ පාරමිතා කොටස සම්පූර්ණ නැති පුද්ගලයන්ට බුදුන් දක්නට දහම් අසන්නට ලදත් ධර්මය අවබෝධ කොට මාර්ගඵල නිර්වාණයන්ට පැමිණිය හැකි නොවේ. කුමක් හේින්ද? බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නා වූ පරමාර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අතිසූක්ෂම වූ අති ගම්භීර වූ ධර්මයකි. එය අවබෝධ වන්නේ පෙර ජාතිවලදී ස්කන්ධාදී ධර්ම විභාගයන් උගෙන ප්‍රඥාව දියුණු කරගෙන සිටියා වූ සත්වයන්ට පමණකි. ස්කන්ධාදී ධර්ම විභාගයන් උගෙන දියුණු කරගත් නුවණක් නැත්තා වූ පුද්ගලයන්ට එය අවබෝධ වේ. එබැවින් ඔහු ඒ ධර්මයේ ඇසුවත් මාර්ගයකට ඵලයකට නොපැමිණේ. බුදුරජුන් වෙත පැමිණියා වූ ඔහු ඵලදරන රුකට පැමිණි තුඩ නැති පක්ෂීන් බඳු වෙති. බුදුරදුන් වෙත පැමිණ දහම් ඇසුවත් සමහරුන් මාර්ගඵල නොලබන්නේ ඔවුන් පෙර ජාතිවලදී ස්කන්ධාදී ධර්ම විභාග උගෙන ප්‍රඥාව දියුණු කරගෙන නොසිටි බැවින්. එතකොට මේන් අපිට ඉගෙන ගන්නට තියෙන කාරණය තමයි ධර්මාවබෝධයට අවශ්‍ය කරන මේ කරුණු කොටස් දෙකක් අපිට දියුණු කරගන්න තියෙනවා. ඒවට චරණ ධර්ම කියලා කියනවා. ඒ වගේම විජ්ජහ ධර්ම කියලත් ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. එතකොට ඵලයට යන්නට අවශ්‍ය නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය බුදුරජාණන් වහන්සේ දකින්නට බණ අහන්නට අවශ්‍ය කරන පාරමී කොටසක් තමයි දන් දීම් ආදී. ඊළඟට ධර්මාවබෝධයට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීම. එතකොට අපි පාරමිතා වශයෙන් අරගත්තුකින් ප්‍රඥා පාරමිතාව හැර ඉතුරු පාරමී ධර්මයන් මේ විජ්ජාභාගිය ධර්ම නැත්නම් චරණ මේ චරණ ධර්ම හැටියට තමයි දක්වලා තිබෙන්නේ. බුදු කෙනෙකුනි මුණ ගැහෙන්නට බණ අහන්නට අවශ්‍ය කරන කුසල ධර්ම හැටියට. එතකොට ධර්මාවබෝධයට අවශ්‍ය කරන
විද්‍යාභාගයේ ධර්ම තමයි ප්‍රඥාව කියලා කිව්වේ. ඒකට ප්‍රඥාව දියුණු වෙන්න නම් මොකක්ද අපි කරන්න ඕන කියලා මෙහි සඳහන් වුණා. නේද? ස්කන්ධාදී ධර්ම විභාගයන් ඉගෙන ගන්න, පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න, පංචස්කන්ධය ගැන, ඊළඟට ආයතන 12 ගැන, ධාතු 18 ගැන, දෙවිසි ඉන්ද්‍රිය ආදී වශයෙන් මේ ගැඹුරු දහම් කොටස් ඉගෙන ගන්නකොට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගන්න පුළුවන්කම් ලැබෙන්නේ. එතකොට දන් දීලා සිල් රැකලා ඒ කුසල ධර්මයන් කළා බුදු කෙනෙක් මෙන්න ගෙහින්න ඒව ප්‍රමාණවත් බණ අහන්නත් පුළුවන්. නමුත් ධර්මාවබෝධය කරගන්නට අර ප්‍රඥාව දියුණු කරගෙන තියෙන විද්‍යා භාගයේ ධර්ම දියුණු කරගෙන තියෙනවා. ඒක උපමාවෙන් පෙන්වන්නේ හරියට පක්ෂියාට ඵලය අනුභව කරන්නට පියාපත්තෝනේ ඵලය වෙත යන්න, ඊළඟට ඵලය අනුභව කරන්න හොට තියෙන. ඒ වගේ තමයි මේ ධර්මය අහන්න බුදුරජාණන් වහන්සේ නැගෙහෙන්න ඒට අවශ්‍ය කරනවා දන් දීම, සිල් රැකීම් ආදී ඒ චරණ ධර්ම කෙලෙවට කියන. ඊළඟට ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාව දියුණු කර ගැනීම තමයි හරියට අර ඵලය අනුභව කරන්නට මේ හොටේ උපකාර වෙනවා වගේ ඒ නුවණ දියුණු කර ගැනීම ධර්මාවබෝධයට වැදගත් වෙනවායි කියලා ප්‍රකාශ කළේ විදිහට. බුදුරජුන් සමීහි විසු කොසල් රජ මල්ලිකා දේවි ආදීහු බුදුරජුන් දකිනු ලැබීමට ධම්මසනු ලැබීමට හේතුවන පින් පමණක් ඇතිව සිටියෝ. බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ සිටියේ කොසල් රජුගේ අනසක පවත්නා වූ රටෙහිම. කොසල් රජුද නිතර බුදුරජුන් කරා එළඹෙන මහා දායකයෙක්. එතුමා බුදුරජුන්ට විහාරයක්ද කර වූයේ. නිතර නිතර ධර්මයේද ඇසුවේ. බුදුරජාණන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ ධර්මයේද බොහෝ වෙත. නමුත් එතුමාට මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්ම රසය ලබා ගන්නට නොහැකි වූයේ. එතුමා පෘථග්ජන ක්‍රියාවෙන්ම කාලක්‍රියා කළේ. ඔබට මේ කෝසල සංයුක්තය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාත් එක්ක කරපු ධර්ම සාකච්ඡාය තුළ ධර්ම දේශනාව තුළ දහම් කොට්ටාශයක් තියෙනවා සංයුක්ත නිකාය කියන බණ. කොට කොසල් රජතුමා ගැන දැක්වෙන්නේ එතුමා මේ හැමදාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරාය කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ අයට ධර්මාවබෝධය කරගන්නට හැකියාව ලැබුණේ නැත්තේ විද්‍යාභාගයේ ධර්ම ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා ලැබුණේ නැති නිසා කියලා තමයි සඳහන් කරන්න තියෙන්නේ. සුනක්ඛත්ත නිමිසි භික්ෂුවද එබඳුම කෙනෙක්. සුනක්ඛත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් උන්වහන්සේගේ සමීපෙහිම කලක් හැසිරුණේ. එහෙත් පෙර ජාතිවලදී පිරූ ප්‍රඥා පාරමිතාව නොතිබුණ බැවින් ඒ භික්ෂුව සිය ගණන් වාරවලදී බුදුරජුන්ගෙන් බණ අසාද ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත නොහැකිව පෘථග්ජන කාලක්‍රියාවෙන්ම කාලක්‍රියා කළේ. එබැවින් මතුබුදු කෙනෙකුන් දැක නිවන් දක්නට බලාපොරොත්තු වන්නන් විසින් දන් දීම් සිල් රැකීම් වලින් පමණක් නිවන් යන්නට බලාපොරොත්තු නොවී ආර්ය ප්‍රඥාව දියුණු කරගත යුතුයි. සුනක්ඛත්ත කියන භික්ෂුව ගැන අහලා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ සමීපේන නිහිටියේ උපස්ථායකෙක් වශයෙන් මුල් කාලේ. දින දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක වඩිනකොට උන්වහන්සේ දැක්ක නිර්වස්ත්‍රව ඉන්න නිගණ්ඨ පැවිද්දෙක් දැකලා කල්පනා කර අන්න නියම රහතන් වහන්සේ කියලා දැකලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් ඉවත් වෙලා ගියා. එතකොට එහිදී සඳහන් වුණේ බුදුහාමුදුරුවෝ සමීපයටත් ගියා, බණුණත් අහන්න අවස්ථාව තිබුණ සමීපෙම හිටියේ. නමුත් ධර්මාවබෝධය කරගන්න බැරි වුණා. ඒ මොකද ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥාව දිනු කරගෙන තිබුණේ නැති නිසා. ධර්මාවබෝධයට උවමනාවන ප්‍රඥාව දිනු කරගත හැකි වන්නේ ස්කන්ධ පංචකය, ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 20, චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය යන ධර්මයන් ගැන. එතකොට
ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගන්න නම් මෙන්න මේ කියපු ධර්මයන් පිළිබඳව අවබෝධය දියුණු කරගෙන තියෙනවා. ස්කන්ධ පංචකය ගැන දැනගන්න ඕන. ඊළඟට ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 22, චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද. ඉතින් මේවා ගැන හොඳට ඉගෙන ගන්නකොට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ධර්මයන් සම්බන්ධව දැනුම් ඇතිවීමට අභිධර්මාර්ථ සංග්‍රහය උගනීම ඉතා යෙහෙකි. ආගම ධර්මය නොදත් වූ ඇතැම් නොදත් ඇතැම් වූ ඔවුන්ගේ නොදත්කම නිසා දෝ ඔය අභිධර්ම ඕනේ නැත. ප්‍රතිපත්තිය ආරක්ෂා කරන සැටි දැනගෙන ප්‍රතිපත්තිය රැකගෙන සිටියාම් හොඳටම ඇතය කියා ලෝකයාම ඔවුන්ගේ කීම් වලට නොරැවටෙත්වා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට ප්‍රඥාව දියුණු කරගන්න තියෙන ලේසිම මේ කිව්වේ වඩාම හොඳම දේ තමයි අභිධර්මයේ ඉගෙනීම. එතකොට අභිධර්මයේ අපි ඉගෙන ගන්නවා පරමාර්ථ ධර්ම. එතකොට මේ පරමාර්ථ ධර්ම තමයි අපිට මේ ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද ආදී හැම එකටම බෙදලා බලන්න පුළුවන්. මොකද පරමාර්ථ ධර්මනේ සැබවින්ම පවතින්නේ. ඒ නිසා අභිධර්මය ඉගෙන ගන්න පින්වුතුන්ට මේ ධර්ම කරුණු ඉගෙන ගන්නට පහසුවක් වෙයි. ඒ වගේම නුවණ, ඥානය, ප්‍රඥාව දියුණු කරගන්න ඒක බෙහෙවින්ම උපකාර වෙනවායි කියලා ස්වාමින් වහන්සේ අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් අභිධර්මය ඉගෙන ගන්න ඕනේ නැහැ කියන ඒ වට රැවටෙන්න එපායි කියලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් අභිධර්මය පිළිබඳව මූලික දහම් කරුණු ඉගෙන ගත්ත කෙනෙකුට ඒක තේරුම් ගන්නට එච්චර අමාරු වෙන්නේ නේ. ඒ ධර්මය කොච්චර වැදගත් වෙනවද මේ කරුණු සෙසු දහම් කරුණු වුණත් පැහැදිලි කරගන්න කියලා ඒ අයට තේරුම් ගන්න පහසු වෙනවා. බුදුරජුන් කල විසූ ඒරකපත්ත නාගරාජයාය කපිල මත්ස්‍යා යන දෙදෙනා දානාදී පින්කම් නොකොට ප්‍රඥාව පමණක් දියුණු කළ දෙදෙනා. ඒ දෙදෙන කාශ්‍යප බුදුන්ගේ ශාසනයේ ධර්මයේ පරතරට පැමිණ සිටි දෙදෙනෙක්. දානාදී පින් නැති කමින් ඔවුන් දුර්ගතියේ සිටි බැවින් සර්වඥ ශාසනයේ පිහිටක් නොලැබූහ. ධර්මය අවබෝධ කළ හැකි වනුයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතිව සුගතියෙහි උපන්නවුන්ට පමණ. කරුණ මෙසේ හේයින් මතු පහළ වන බුදු කෙනෙකුන් දැක නිවන් ලබන්නට බලාපොරොත්තු වන හැම දෙනා විසින් කියන ලද දෙපක්ෂයටම අයිති පාරමිතා සම්පූර්ණ කරගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ඒරකපත්ත නාගරාජයා කපිල මත්ස්‍යා කියන ඒ අය ප්‍රඥාව දියුණු කරගෙන හිටියට මේ අනිත් චරණ ධර්ම දානාදී පින්කම් කරලා ඒවා දියුණු කරගෙන හිටියේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ධර්මාවබෝධයට අවශ්‍ය කරනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇතිව සුගතියේ උත්පත්ති ලැබීම. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි ය මොකක්ද කියලා හරියට දැනගන්න පුළුවන් වෙන්නේ හොඳට කුසල් සිත් පිළිබඳව එහෙම ඉගෙන ගත්ත කෙනෙකුට. ඉතින් කොහොම හරි මේ කරුණු දෙකටම, මේ ධර්ම කොටස් දෙකටම අදාළව මේ ගුණ ධර්ම දිනු කර ගැනීම කළ යුතු වෙනවා. චරණ ධර්ම කියලා කියපු දන් දීම, සිල් රැකීම ආදී බුදු කෙනෙකුන් වෙත යන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කුසල් දහම්, ඒ වගේම තමයි ධර්ම අවබෝධයට අවශ්‍ය කරන ඥානය, ප්‍රඥාව දියුණු කරගන්නට නිස්කන්ධ ආයතන ආදී දෙමරු දහම් කරුණු ගැන ඉගෙන ගැනීම අවශ්‍ය කරනවා. පක්ෂීන්ට පියාපත් මෙන්ද, මිනිසුන්ට පාදයන් මෙන්ද, බුදුවරයන් වහන්සේලා සමීපයට නිර්වාණය දෙසට ගමන් කිරීමට උපකාර වන පුණ්‍ය කර්මයන්ට යාමට උපකාර වන අර්ථයෙන් චරණයයි කියනු ලැබේ. ස්කන්ධාදී ධර්ම විශේෂෙහි පවත්නා වූ ආර්ය ඥානයට විද්‍යායයි කියන්නේ. දස පාරමිතාවන් අතුරින් ප්‍රඥා පාරමිතාව හැර ඉතිරි පාරමිතාව චරණ පක්ෂයටද ප්‍රඥා පාරමිතාව විද්‍යා පක්ෂයට ඇතුළත් වේ. ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත අමෘත රසයේ වැළඳීමට විද්‍යා චරණ දෙකම සම්පූර්ණ කළ යුතු බැවින් පූර්වාචාර්යන් විසින් චරණං පාද පක්ඛංච විජ්ජං තුණ්ඩං සමං සමං සම්පූර්ණත්වාන පක්ඛෙයුං බුඤ්ජිතුං අමතං රසං ඊ කියන ලද්දේ පාහා පියාපත්තනි චරණපාක්ෂික පාරමිතාවන්ද
තුඩහා සමාන වූ විද්‍යාවද සමසේ සම්පූර්ණ කොට නිර්වාණ සංඛ්‍යාත අමෘත ඵල රසය වැළඳීමට යන්නා හෝ යනු එහි තේරුම. එතකොට මේ විද්‍යාභාගීය ධර්ම ඊළඟට චරණ ධර්ම කියන කොටස් දෙකම දිනු කරගත්ත කෙනෙකුට තමයි ධර්මාවබෝධය කරන්න පහසු වෙන්නේ. දැන් සමහර අය හිතනවා මේ දන් දෙන්නට ඕනේ, සිල් රකින්නට අවශ්‍ය නැහැ, ඊද භාවනා කරන්න තමයි තියෙන්නේ කියලා. ඒවට මේ ඉතින් අතිදහාවිත ප්‍රකාශ කියලා තමයි කියන්නේ. නේද? එහෙම කරන්න බෑ. මේ ප්‍රඥාව දිනු කරගන්න ඕනේ, අනිත් දන් දීම, සිල් රැකීම ආදී ඒ කොටසු දිනු කරගන්න. ඉතින් ප්‍රඥාව විතරක් මේ දිනු වුණොත් බණ පොත්වල කියලා තියෙන්නේ මේ කෛරාටික පක්ෂයේ භජනය කරන. කෛරාටික පක්ඛම් භජති. ඒ අය කියන්නේ මේ දන් දෙන්නේ, පින්කම් කරන්නේ ආදී වශයෙන් කල්පනා කරන්නේ. එහෙම අයට කිව්වේ මේ බෙහෙතින්ම හටගත්ත ලෙඩේ වගේ සනීප කරන්න බැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ටිකක් පරිස්සම් වෙන්නත් ඕනේ. ධර්ම කරුණු ඉගෙන ගන්නකොට නැත්නම් ඒ විදිහේ අදහස් ඇති වෙන්නටත් පුළුවන්. ඒ නිසා තමයි මේ ධර්මය හරියට සර්පෙක් වගේ කියලා හරියට අල්ලගන්න. එහෙම නැත්නම් ධර්මය ඉගෙනීමෙන් වෙන වෙන විදිහේ කෙලෙස් ධර්මයන් නැති වෙන්නටත් පුළුවන්. නේද? ඒ නිසා ඒ කරුණු අපි දැනගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න ඉහළට යන්න යන්න තමන්ගේ අනතිමානී ගුණ ධර්ම ඒ එක්කම දිනු කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඊළඟට අපිට තියෙනවා පරමාර්ථ ප්‍රඥප්ති ભેද පිළිබඳව. කොට මේ අභිධර්මයේ හිම ඉගෙන ගත්ත අයට නම් පරමාර්ථ ධර්ම මොනවද, ප්‍රඥප්ති මොනවද කියලා යම් කිසි විදිහක අවබෝධයක් තියෙනවා. ඉතින් කොයි හැටි වුණත් අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට, විශේෂයෙන් ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්නකොට මේ කරුණු දෙක පිළිබඳව, පරමාර්ථය හා ප්‍රඥප්තිය පිළිබඳව විශේෂ අවබෝධයක් වැටහීමක් අවශ්‍ය කරනවා. ඉතින් අපි බලමු මේ ධම්ම කොටහේ තුළ මොනවද සාකච්ඡා වෙන්නේ කියලා. පරමාර්ථ ප්‍රඥප්ති ભેදය. චතුරාර්ය සත්‍ය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් හතරක් බව යට කියනවා. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්ය සත්‍ය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුයි. එබැවින් පරමාර්ථ ධර්ම තත්වයේද දක්නු ලැබේ. එතකොට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි, පරමාර්ථ ධර්ම ටික. පරමාර්ථ ධර්ම ඉගෙන ගත්ත අයට චිත්ත චෛතසික රූප නිබ්බාන ආදී පරමාර්ථ ධර්ම ඉගෙන ගත්ත කෙනෙකුට ඒවා පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට මේ පරමාර්ථ ධර්මයන් දැනගැනීමට ඕනෑ කියලා සඳහන් කරලා තියෙනවා. ලෝකේහි සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තුන්ගේ ක්‍රියාපිහිටි ආකාරාදී නිසා ඇතිසේ පෙනෙන, ඇතිසේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ. එසේ සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ දේවලට ප්‍රඥප්ති වූ යැයි කියනු ලැබේ. සත්‍ය වශයෙන් ඇති දේවලට පරමාර්ථය වූ යැයි කියනු ලැබේ. එතකොට මෙහි සඳහන් වෙන්නේ ලෝකේ සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තුන්ගේ ක්‍රියා පිහිටි ආකාරය ආදිය නිසා ඇසට පෙනෙන සේ ඇතිසේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ. එතකොට මේ ලෝකේ තියෙන සමහර දේවල් අපි ධර්මානු කියන්නේ හොඳටම විමසලා බැලුවොත් ඇත්තටම නැති දේවල් තමයි තියෙන්නේ. අපේ යම් යම් දේවල් වලට ඒවා තියෙන හැටියට, එහෙම නැත්නම් පිහිටි ආකාරය අනුව, ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවය අනුව ඒවට නම් දීලා තියෙනවා. ඒකට ඒවට තමයි ප්‍රඥප්ති කියලා කිව්වේ. ඒකට මේ ප්‍රඥප්ති අපිට සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ ඇත්තටම තියෙන දේවල් හැටියට. නමුත් පරමාර්ථ
ස්වභාවයේ වගේ විමසලා බලනකොට ඒ ප්‍රඥප්ති ස්වභාවය මැකිලා ඉවත් වෙලා යනවා කියලා ප්‍රකාශ වෙනවා. එසේ සත්‍ය වශයෙන් නැත්තා වූ දේවලට ප්‍රඥප්ති වූයයි කියනවා. සත්‍ය වශයෙන් නැති දේවලට පරමාර්ථ යෝයයි කියනවා. එතකොට අපි ඒ කොටස් දෙක පිළිබඳව දල අදහසක් ඇති කරගන්න ප්‍රඥප්ති කියලා කිව්වේ තන පැනවීම අනාගත දෙයක්. එතකොට පරමාර්ථ කියලා කිව්වේ ඇත්තටම තියෙන දෙයක්. ඊළඟට ඒ පිළිබඳව තව විස්තර කරනවා. අඳුරෙහි සිට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරකැවුවහොත් ගිනිවලල්ලක් පෙනේ. ගිනි පෙනෙල්ලේ ගමන් වේගය නිසා එසේ පෙනෙන නමුත් සත්‍ය වශයෙන් ගිනි පෙනෙල්ල හැර ගිනිවලල්ලක් එහි නැති බව කාහට වුවත් පහසුවෙන් වැටහෙනවා ඇත. මේක බොහොම තේරුම් ගන්න පහසු උදාහරණයක්. නේද? අපි කළුවරට ගිහිල්ලා ගිනි පෙනෙල්ලක් අරගෙන කරකැව්වහම පේනවනේ රවුම. නේද? ඇත්තටම එතන රවුමක් නැහෙනේ නේ. නේද? එතන තියෙන්නේ අර අපිට ඒක ක්‍රියාත්මක වෙන හැටියට පේනවා මෙතන රවුමක් තියෙනවා. නේද? නමුත් අපි ධර්මානුකූල හොඳට විමසලා බැලුවහම ඒකට නම් ධර්මය අවශ්‍ය කරන්නේ නේද? කියන්නේ තේරුම් ගන්න පුළුවන් නේ මොන කෙනෙකුට මේක මෙතන වලල්ලක් නැහැ කියලා. එතකොට අපි හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ අපි රැවටිලා ඉන්න ගොඩාක් දේවල් ওই වගේ තමයි. නේද? වලල්ලක්, ගිනි වලල්ලක් තියෙනවායි කියලා මේ හිතනවා වගේ තමයි. නේද? ධර්මීය අපි ඉගෙන ගන්න නේද? සත්‍යයක් නේ, පුද්ගලයෙක් නේ, මම කියලා කෙනෙක් නේ ආදී වශයෙන්. ඉතින් ඊට වඩා වෙනසක් නේ අපි ධර්මාර්ථ වශයෙන් අරගෙන බැලුවොත්. ගිනි පෙනෙල්ල කරකවනකොට රවුමක් තියෙනවා කියලා හිතනවා වගේ තමයි මම ඉන්නවා, සත්‍යයා, පුද්ගලයා ආදී වශයෙන් අපි කල්පනා කරන්නේ. එතකොට උදය, සවස, දවාල, රාත්‍රිය, දවස, මාසය යන මේවාද සූර්යාගේ ගමන නිසා ඇතිසේ වැටහෙනි. සත්‍ය වශයෙන් උදය කියා හෝ සවස කියා හෝ දවාල කියා හෝ රාත්‍රිය කියා හෝ දවස කියා හෝ මාසය කියා හෝ කිසිවක් සූර්යාගේ ගමන නිසා ඇතිසේ සලකනවා මිස, කතා කරනවා මිස, උදය සවස යනාදී කිසිවක් නැති බව නුවණින් විමසන්නෙකුට වැඩි අමාරුවක් නැතිව තේරුම් ගත හැකියි. ගිනිවලල්ලේ උදය සවසාදී කාලයෝ යන ආදිය අන්‍ය වස්තුන්ගේ ක්‍රියා නිසා ඇතිසේ පෙනෙන, ඇතිසේ වැටහෙන දේවල්. ඒ නිසා තමයි කියලා කිව්වේ, ඉස්සෙල්ල කිව්වේ යම් යම් ක්‍රියාවල් සිද්ධ වෙනකොට නේද, යම් යම් දේවල් තියෙන ආකාරය අනුව අපි ඒවා ඇත්තටම තියෙනවා කියලා තමයි පොහුදුන් අය කල්පනා කරන්නේ. නමුත් ඒවා ගැඹුරින් විමසලා බලනකොට අර ගිනි පෙනෙල්ල, මේ ගිනි රවුම වගේ තමයි. යම් යම් දේවල් ක්‍රියාත්මක වෙන හැටියට අපි ඇත්තටම තියෙනවායි කියලා තමයි කල්පනා කරන්නේ. සත්‍ය වශයෙන් නැතිව අන්‍ය වස්තුන්ගේ පිහිටි ආකාරය නිසා ඇතිසේ පෙනෙන, ඇතිසේ වැටෙන දේවල් ඉතාම බොහෝය. පුළුණින් එකකි. පුළුණ යනු උස්සපෙනෙන එක් වස්තුවකි. එය බෙදා බැලුවහොත් ගල් හා බදාම එහි ඇති බව දතේ. එහි තිබෙන ගල් හා බදාම වෙන්කොට දෙතැනක තිබුණොත් බදාම ගොඩක් හා ගල් ගොඩක් පෙනෙන්නට. කුළුණ නොපෙනී යන්නේ. එසේ නොපෙනී යාමට හේතුව ගල් හා බදාම හැර කුළුණක් නොමිණි. ගල් හා බදාම නැවතත් ඒ ආකාරයෙන් උස්සනසේ රස කළහොත් නැවතත් කුළුණ පෙනෙන්නට වන්නේ. වෙන් කළහොත් නොපෙනී යන්. අන්න ඒකනුත් අපිට ප්‍රඥප්තියේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට ප්‍රඥප්තිය මේ කුළුණ කියලා කිව්වේ ඒ මේ ගල්, සිමෙන්ති ආදී පිහිටවල තියෙන ආකාරයට තමයි අපි කුළුණ කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒවා මේ ඉවත් කළ වෙනම තිබ්බහමත් කුළුණ කියලා කියන්නේ. එහෙම කිව්වේ නෑ. ඒවා පිහිටවල තියෙන ආකාරයේ හැඩ ආදියට තමයි අපි කුළුණ කියලා නම් තිබ්බේ. ගේද ඒකාන්තයෙන් නොමැතිව අන්‍ය වස්තු සම්භාරයක පිහිටි ආකාරය නිසා ඇතිසේ පෙනෙන දේ. එහි උළු, ගල්, ලී, බදාම ආදිය වෙන් කර තිබෙනවෝ ගේ නොපෙනී යන්නේ. මෙසේ කොටස් කළ කල්හි නොපෙනී යන්නා වූද ඒ ඒ ආකාරයෙන් වස්තු රැස් කළ කල්හි
ඒ වස්තුන් නිසා ඇතිසේ පෙනෙන්නට වන්නා වූද යම් යම් දෙයක් ඇතොත් ඒ සියල්ලම සත්‍ය වශයෙන් නැති අන්‍ය වස්තුන් නිසා ඇතිසේ පෙනෙන්නා වූ දේවල් සාමාන්‍ය ලෝකයා විසින් නැතැයි සලකන දෙවි මිනිස් ඇත් අස් ගව ආදී පණ ඇති වස්තු වූයේ ඇඳ පුටු මේස පිඟන් කෝප්ප සැලිවෙදි ගස් ගල් ආදී පණ නැති වස්තු වූය යන මේ සියල්ලම යටකී කුළුණමින්ද ගෙයමින්ද බෙදා බැලූ හුක්ම පෙනී යන්නා වූ නැතිවන්නා වූ දේවල්මය එබැවින් ඒවායින් එකකුදු පරමාර්ථ නොවන බවද ඒ උපමාවන් වලින් ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද පරමාර්ථ ධර්ම කියන්නේ මොකද්ද කියලා යම්කිසි විදියක අදහසක් මම හිතනවා ඇති කරගන්න පහසුයි කියලා. එතකොට අර ගිනි පෙනෙල්ලේ උපමාවම තමයි ගන්න වෙන්නේ දෙවි මිනිස් ඇත්තස් ගව ආදී ඒ අයට. නේද? පරමාර්ථ ධර්ම ස්වභාවයන් ක්‍රියාකාරීත්වයකට තමයි අපි සත්ව පුද්ගල ආදී වශයෙන් කල්පනා කරලා කටයුතු කරන්නේ කියන අදහස අපිට ගන්න පුළුවන්. ඊළඟට ගෙය කියන උපමාවත් අරගෙන බලමු. නේද? ගෙය පිහිටි ආකාරයට අනුව තමයි අපි පනවල ගෙය කියලා ගන්න. ඊළඟට අපි එහි තියෙන දේවල් බෙදලා විමසලා බැලුවොතින් ගෙය කියන එක නොපෙනී යන බව මෙහි සඳහන්. ඉතින් සත්වයා කියන කෙනත් එහෙම නේද? ස්කන්ධවලට බෙදලා බැලුවාම සත්වයේ දක්නට ලැබෙන්නේ නැහැ. යම් කිසිවක් පරමාර්ථ වශයෙන් ඇති දෙයක්ද නැති දෙයක්ද යන බව සොයා ගැනීමට තිබෙන පහසුම ක්‍රමය බෙදා බැලීම. නොබෙදිය හැකි දේ ලැබෙන තුරු නුවණට වැටහෙන තුරු ඒ වස්තුන් නැවත නැවත බෙදා බලන්න. පරමාර්ථය සොයාගත යුතු නිදර්ශනයක් වශයෙන් එක් වස්තුවක් බෙදන ක්‍රමය දක්වනවා. ඒතර බුද්ධ ධර්මයේ කියන විභජ්‍යවාදය කියලා. නේද? බෙදලා විමසලා බලන නිසා තමයි එහෙම කිව්වේ. කොට යමක් පරමාර්ථ වශයෙන් තියෙනවද නැද්ද කියලා හරියටම දැනගන්න නම් අපිට කරන්න තියෙන්නේ ධර්මයන් බෙදලා බලන්න. බෙදලා බලනකොට ඒක අපිට දැනගන්න පුළුවන් පරමාර්ථ වශයෙන් තියෙන දෙයක්ද මේ සම්ප්‍රඥප්තිය ආදී වශයෙන්. ඊළඟට තව උපමාවක් දක්වලා තියෙනවා. වස්ත්‍රය සාමාන්‍ය ජනයා විසින් නැතිසේ සලකන එක් දෙයකි. ඒ පරීක්ෂා කරන කල්ලි වස්ත්‍රයේ තිබෙන්නේ කුමක්දයි විමසනු. එකල්ලි දෑතට විහිද ගිය නූල් සමූහයක් එහි ඇති බව පෙනෙනවා ඇත. එක් බිති වස්ත්‍රයේ නූල් දැයි කල්පනා කරමු. එකල්ලි වස්ත්‍රයේ නූල් නොවිය හැකි බවත් නූල් වස්ත්‍ර නොවිය හැකි බවත් වැටහෙනවා ඇත. නූල් සමූහයේ පෙනෙන ආකාර මාත්‍රයක් බවත් වැටහෙනවා. වස්ත්‍රයක් ඒකාන්තයෙන් නැති බවත් නූල් පමණක් ඇති බවත් දුටුපසු එයින් එක නූලක් ගෙන එහි කුමක් තිබේදැයි විමසන. එකල්හි එහි කුඩා කපු කිඳි සමූහයක් පෙනෙනවා ඇත. කපු කිඳි දුටු කල්හි නූලක් ඒකාන්තයෙන් නැති බවත් කපු කිඳි පමණක් ඇති බවත් නූල කපු කිඳි වල පෙනෙන ආකාර මාත්‍රයක් බවත් වැටහෙනු ඇත. ඉක්බිති කෙන්දක් ගෙන එහි කුමක් තිබේදැයි විමසන. එහිද ඇසට නොපෙනෙන ඉතා කුඩා වස්තු රැසක් ඇත්තේ ඒ වාසය ගැනීම පහසු නොවේ. එහි ඇත්තා වූ ඉතා කුඩා කොටස රූප කලාපයයි. ඇසට පෙනෙන තරම් ද්‍රව්‍යයක් වනුයේ රූප කලාප ලක්ෂ ගණනක් එකට බැඳී සිටි කල්හි. කපු කෙන්දෙහි ඇති ඉතාම කුඩා ද්‍රව්‍ය රූප කලාපයයි. ඒ රූප කලාපයද එක් වස්තුවක් නොවේ. එහිද පටවි ධාතුව තේජෝ පටවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව වර්ණේ ගන්ධේ රසේ ඕජාය රූප අටක් ඇත්තේ ඒවායේ තවත් කිසිවක් නැත. එබැවින් ඒවා බෙදිය හැකි නෙවේ. ඒවා ඒකාන්තයෙන් නැත්තා වූ දේවල් වෙති. වස්ත්‍රේහි ඇති පරමාර්ථ ධර්ම වූ ඒ පෘථුවි ආදී රූප අටය මේ වස්තුන් පරීක්ෂා කරන්නා වූ ආකාරයයි. පරමාර්ථ ධර්ම විශේෂ කිසිදු ගැනීමක් නැති කෙනෙකුට මෙසේ පරීක්ෂා කොට පරමාර්ථය සොයා ගන්නට නොපුළුවන්. එහෙත් ඇති සැටියට සැලකෙන නොඑක් දේ පරමාර්ථ වශයෙන් නැති බව කාහට වුවත් වටහාගත හැකි. කොට මේක විස්තර කරා මේ යමක් බෙදලා බලනකොට දක්නට ලැබෙන්නේ මොකක්ද කියලා. නේද? මූල එහෙම නැත්නම් කින්දක් කරගෙන ඕනම ද්‍රව්‍ය අරගෙන බෙදලා බලුවොත් අවසානයේදී දක්නට ලැබෙන්නේ ධර්මයට අනුව රූප කලාපයක්.
රූප කලාපේ තියෙනවා ධර්ම අටක්. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස රූප. තියෙන මේ රූප කලාපය තුළ තියෙන රූප අට. එතකොට මේවා මේක තවත් බෙදන්න බෑ. අපිට යමක් පේනවා නම් මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා තමයි අපිට යමක් තියෙනවයි කියලා පෙනෙන්නේ. එතකොට මේ රූප අට එකිනෙකාගේ ගිලගෙන තමයි තියෙන්නේ. ඒ රූප අටත් මේ ඇතිවීමින් නැතිවීමින් යන ශක්ති පරම්පරාවක් හැටියට තමයි ධර්මීහි දක්වලා තියෙන්නේ. ස්ථාවරව වෙනස් වෙන්නේ නැතිව නොසෙල්වී තියෙන එකක් නෙවෙයි ඒවා. එතකොට ඒ විදිහට තමයි පරමාර්ථ ධර්ම ගැන බලන්න කියලා ස්වාමීන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඊළඟට පරමාර්ථ ධර්මයන් ගැන කල්පනා කරන්නට විමසන්නට හැකිවීමට පළමුවෙන් පරමාර්ථ ධර්මයන් ගැන සාමාන්‍ය ඉගෙනීමක් ගුරුවරයෙකු ඇසුරුකට කළ යුතුයි. අපාය ලෝක, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක යන සෑම තැන්හිම ඇත්තා වූ අවිඥානක සවිඥානක සියල්ලම විමසුවහොත් පරමාර්ථ ධර්ම 280ක් ලැබේ. එනම් සිත චෛතසික 250 රූප 820 නිවන යන මේ 280 හැර ඒකාන්තයෙන් නැත්තා වූ කිසිවක් කොතැනකවත් නැත්තේ. ලෝකේ වී තිබෙන්නේ නිවන හැර ඉතිරි පරමාර්ථ ධර්ම 180. ප්‍රඥප්තියෙන් වැසී තිබෙන බැවින් පරමාර්ථ ධර්මය නොපෙනෙන්නේ. ප්‍රඥප්තියක් පාසාම නුවණින් විමසා විමසා ප්‍රඥප්තියෙන් නුවණින් බිඳ බිඳ බලන කල්හි ඇතැයි කිසි කලෙක නොවැටහුණා වූ පරමාර්ථය වැටහෙන්නට වන්නා වූ. එතකොට පරමාර්ථ ධර්ම මොනවද කියලා මේක කියලා තියෙනවා. මේ අපාය ලෝක, දිව්‍ය බ්‍රහ්ම ලෝක ආදී ඒ සියල්ලම විමසුවොත් පරමාර්ථ ධර්ම කීයක්ද දක්නට ලැබෙනවා කිව්වේ 82ක්. නේද? සිත නැත්නම් චිත්ත චෛතසික 250 රූප 28 නිවන. ඔන්න ඔය ධර්මවල තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. එතකොට ඇත්තටම ඇති සැටින් තියෙන්නේ ඔන්න ඔය කියන පරමාර්ථ ධර්ම 82. ඒ 82ට පරිබාහිරව පරමාර්ථ ධර්ම දක්නට ලැබෙන්නේ නේ. එතකොට පරමාර්ථ ධර්ම ප්‍රඥප්තියෙන් වැසී තමයි තියෙන්නේ. ප්‍රඥප්තියක් පාසාව නුවණින් විමසා ප්‍රඥප්තියෙන් නුවණින් බිඳ බිඳ බලන කල්හි නොවැටහුණා වූ පරමාර්ථය වැටහෙන්නට වන්නේ. නේද? දැන් අපි සත්‍යය කියන කෙනාම තරගෙන බැලුවොත් මේ පරමාර්ථ ධර්ම තියෙන්නේ මොනවද කියලා අපිට බෙදා ගන්න පුළුවන්. දයසු පරමාර්ථ ධර්ම, දයසු පරමාර්ථ ධර්මයෙන් සවාගතයි කියන්නේද ධර්ම විශේෂ හිතා ගැඹුරට බැසීමින් පරමාර්ථ ධර්ම 280 සොයාගත් පමණින්ද චතුරාර්ය සත්‍ය දැනගත්තේ නම් නොවේ. එය දැන ගැනීමට පරමාර්ථ ධර්ම විශේෂී තවත් ගැඹුරට යා යුතුය. උට පරමාර්ථ ධර්ම උදෙක්ම දැනගත්තාය කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ පරමාර්ථ ධර්ම විශේෂී තවත් ගැඹුරට විමසලා බලන්නට ඕනේ කියලා දක්වලා තියෙනවා. සාකච්ඡා කරපු කරුණු ටිකේ මොනවා හරි පැහැදිලි කරගන්න කරුණු තියෙනවද? සත්‍යහමනේ අර මේ එකක් ළඟට ආවම හරිසුනේ. අවශ්‍ය පහඳුනේ මේ මම මේ අපිට සුද්දාෂ්ටක දෙ යට කියලා. සුද්දාෂ්ටක කියන්නේ සුද්දාෂ්ටක කියලා කිව්වේ ඒ අර ඉස්සෙල්ල කිව්ව පඨවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන ධර්මාන්ට තමයි සුද්දාෂ්ටක කියලා කියන්නේ. ඒ සුද්දාෂ්ටකය තමයි යමක් අපි බෙදලා බැලුවාම අවසානයේටම දක්නට ලැබෙන්නේ. දක්නට කියලා කිව්වේ පරමාර්ථ ධර්ම හැටියට හොයාගන්න තියෙන එක. ඒක ද්‍රව්‍ය බද බෙදල බලනකොට ඒ අට තමයි මේ අට කියලා කිව්වේ රූප කලාපය තුල දක්නට ලැබෙන එක. උඩාම ඒකකය. ඔව් එහෙම කියන්න පුළුවන්.
එතකොට යමක් අපිට දක්නට ලැබෙන්න නම් ඒ වගේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙනවා නම් අපිට දක්නට ලැබෙනවා. එතකොට සත්‍ය කියලා හරි මේ භෞතිකව අපිට දක්නට ලැබෙන රූප කලාප මේ අවකාශයේ පිහිටලා තියෙන ආකාරයන්. අවසරයි අපි ස්වාමීන් වහන්ස, ඒ රූප කලාප අට කියන එක රූප අට විසි අට කියන එකයි දෙකක්ද? ඒ රූප 28න් තමයි ඔය කියපු 8 තියෙන්නේ. මේ අනිත් තව රූප එකතු වෙනවා පස්සේ තව මේ කියන්නේ රූප 28න් අපිට කොටස් 8 තමයි තියෙන්නේ. ඊළඟට දැන් අපි සත්‍යයක් එහෙම අරගෙන බැලුවොත් තව මේ රූප 28න් 27ක්ම එක්කෙනෙක්ගේ තුන දකින්න ලැබෙනවා. නේද? අපි කලින් කතා කළා තියෙනවානේ සමහර කරුණු නේද? භාව රූප ආදී වශයෙන්. එතකොට එතකොට මේ රූප 28 තමා අර රූප 8 තියෙන්නේ. ඔව් ඒ රූප 8 ඔය රූප 28න් ඇතුලේ තියෙන 8ක් තමයි තියෙන්නේ. ඒවා පරමාර්ථ ධර්ම නේද? ඒ ඔය කිව්වේ පරමාර්ථ ධර්ම ඇත්තටම තියෙන්නේ. ඒවා ඒ රූප කලාප කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා තියෙන යමක් තියෙන හැටියට ඒ තියෙන ආකාරය තියෙන හැඩය ඒ අනුව තමයි අපි යම් යම් පැනවීම් කරන්නේ. නේද? ගේ කුළුණ කියලා අර ඉස්සෙල්ල කිව්වේ. එතකොට ඒව හදලා තියෙන වස්තුන් අරගෙන අරගෙන බෙදලා බෙදලා බැලුවාම අවසානෙටම තමයි ඔය සුද්ධාෂ්ට කියලා. ඒකට භෞතික දේවල් වල නම් අපි ඔය ඍතු ප්‍රත්‍යයෙන් තමයි ඒවා හට ගැනීම සිද්ධ වෙන්න පැවතියි. අපි කිව්වේ සත්‍යයන්ගේ නම් අර තියෙනවා ප්‍රත්‍ය හතරක් නේද? කම්ම කර්ම චිත්ත ඍතු ආහාර. බාහිරේ රූප ඍතු ප්‍රත්‍ය විතරයි. ප්‍රභාන්දරමේ සම්මුති කියලා කතා වචනයක් කියද ප්‍රඥප්තිය ඒ තමයි මතක් නේද? සම්මුතිය කියලා ඒ සමාන වචනයක්. ඔව්. අවසරයි හාමුදුරනේ, ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියන එක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ටිකක්. ඔව්. හේතුක ප්‍රතිසන්දිය කියලා කිව්වේ දැන් ඔය කුසල ධර්මයන් කරනකොට කුසල් සිත් ගැන එහෙම පොඩ්ඩක් අහලා තියෙනවද? එහෙමයි හාමුදුරනේ. ඔව්. කුසල් සිත් 8ක් තියෙනවනේ. එහෙයි. ඔව්. ඒ කුසල් සිත් 8ේ තියෙන ඥාන සම්ප්‍රයුක්ත සිත් 4ක්. එහෙමයි. ඔව්. එතකොට දැන් අපි කුසලයක් කරනකොට කරන වෙලාවෙත් කරන්න කලිනුත් කරාට පස්සෙත් ඔය කියන ඥාන සම්ප්‍රයුක්ත සිත්ම බලපවත්වනා නම් ඒ කුසලය අරභයා ඒ කුසලයට අපි කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය කියලා. පැහැදිලි නේද? අපි ඒ පින්කමක් එහෙමයි පින්කමක් හන්ද. හොඳට කර්ම කර්මඵල අදහාගෙන විශේෂයෙන් එතන තියෙන කර්ම කර්මඵල අදහා ගැනීම අදහාගෙන නුවණින් ඒ පින්කම කරනකොට අපි කරන්න කලිනුත් කරන වෙලාවෙත් කරාට පස්සෙත් ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින් තමයි ඒ කුසලය සිද්ධ කරන්නේ සහ අරමුණු කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් එහෙම කුසලයක් කරලා තියෙද්දී මේ යන වෙලාවේ ඔය කුසල කර්මය ඉදිරිපත් වුණොත් එයාට ප්‍රතිසන්දි ඊළඟ භවය තුළ ප්‍රතිසන්දියක් ලැබෙන්නේ ත්‍රි හේතුක උත්පත්තියක්. ඒ කිව්වේ මේ ඔය ඥාන සම්ප්‍රයුක්ත සිත් කියලා තියෙනවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිතක්ම තමයි මේ විපාක සිතක්ම තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයේහි විපාකයක් හැටියට. එතකොට ඒ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දි සිතක් මේ ලැබුණහම මේක ත්‍රි හේතුක වෙනවා. ත්‍රි හේතුක කියලා කියන්නේ හේතු තුනක් යෙදෙනවා. ඒ කිව්වේ දැන් ඥාන සම්ප්‍රයුක්ත සිතක තියෙනවා හේතු තුනක්. ප්‍රඥාව තියෙනවා, අලෝභය අදෝසය තියෙනවා. අපි මේ හේතු ගැන ඉගෙන ගන්න ඕනේ කුසල් කරනකොට නේද? කුසල හේතු තුනක් තියෙනවා, කුසල හේතු තුනක් තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා නේද? එහෙයි හැඳුරුනේ. එතකොට දැන් කුසල ධර්මයක් කරනකොට ওই කුසල හේතු තුන තමයි හේතු වලින් යෙදෙන්නේ.
අලෝභයයි අද්වේෂයයි අමෝහයයි. අමෝහය. එහෙමයි. එතකොට අපි ප්‍රතිසන්දි ගන්න වෙලාවේදී ඔය ත්‍රි හේතු උත්කෘෂ්ඨ කුසල ධර්මයක් මේ ඉදිරිපත් වෙලා කර්මයක් ඉදිරිපත් වෙලා ඒ කුසල කර්මී විපාකයක් හැටියට ප්‍රතිසන්දි සිතක් ලැබුවාම ඒකට අපි කියන ත්‍රි හේතුක උත්පත්තියක් කියලා. පැහැදිලි වුණාද දන්නේ? එහෙමයි හාමුදුරනේ, පැහැදිලි වුණා. එතකොට තෙරුවන් සරණයි. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබපු කෙනාට තමයි මේ ජීවිතයේ ඒ ත්‍රි හේතුක උත්පත්තියක් ලැබපු ජීවිතය තුළ ධ්‍යාන මාර්ගඵල ලබා ගන්න. එහෙම නැත්නම් ඒ ජීවිතය තුළ ධ්‍යාන මාර්ග ලබා ගන්න බැයි ත්‍රි හේතුක ප්රතිසන්දියක් ලැබල තිබුණේ නැත්නම්. ඉතින් එහෙමයි ඒක හා. හොඳට තව තේරුම් ගන්න පුළුවන් මේ අපි අභිධර්මයේ ඉගෙන ගන්නවා කාමසෝබන සිත්වල තියෙනවා කුසල් සිත් 8ක්. මේ කුසල් සිත් 8 ගැන ටිකක් හොඳට ඒක තව පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමයි හාමුදුරනේ, තෙරුවන් සරණයි, පින් සිත් වෙමි. අව මොනවා හරි දහම් ගැටලු තියෙනවද අපි සාකච්ඡා කරපු අතර හරි වෙන එකක් හරි නැත්නම් අපිට තව ටිකක් කතා කරන්න පුළුවන් මේ ගැන. කොට චතුරාර්ය සත්‍ය ධර්මය මේ තාම අපි පටන් ගත්තේ නැහැ. ඒකට අවශ්‍ය කරන මූලික පසුබිම ගැන තමයි අපි මෙතෙක් මේ සාකච්ඡා කරේ මේ ධර්ම ග්‍රන්ථේ. නම් අපි ඊළඟ ටිකට යමු. ඊළඟට තියෙනවා චතුරාර්ය සත්‍ය ගැන පොඩි කෙටි විමසීමක්. ඒකත් අපි බලමු. දුකය දුක ලැබීමට කාරණය, සැපය සැප ලැබිය හැකි ක්‍රමය යන මේ කරුණු සතර මිනිසුන්ට තබා දෙවියන්ටවත් තත්වාකාරයෙන් නොදැනෙන රහස් සතර. මේ කරුණු සතර දන්නහු දැයි ලෝකයෙන් ඇසුව හොත් වැඩි දෙනෙකුගෙන් ලැබෙන පිළිතුර නම් දනිමුය යන්නේ. එබඳු පිළිතුරක් ලැබෙන්නේ ලෝකයා විසින් මේ කරුණු සතර වැරදි ලෙස අසත්‍ය ලෙස දැන සිටින. අසත්‍ය දැනීම යනු නොදැනීම. ලෝකයෙහි කෙනෙකු දුකක් කොට කියන කරුණක් කෙනෙක් සැපයකයි කියති. කෙනෙකු සැපයක් කොට කියන දෙයක් කෙනෙක් දුකකයි කියති. එක්කෙනෙක්මද වරක සැපයයි කී කරුණක් වරක දුක යැයි කියති. වරක දුක යැයි කී කරුණක් වරක සැපයයි කියති. කෙනෙකු දුකට හේතුවක් කොට කියන කරුණක් කෙනෙක් සැපයට හේතුවකයි කියති. කෙනෙකු සැපයට හේතුවකයි කියන කරුණක් කෙනෙක් දුකට හේතුවකයි කියති. එක්කෙනාමද වරක දුකට හේතු වී යයි කියන කී කරුණ වරක සැපයට හේතු වී යයි කියයි. වරක සැපයට හේතු වී යයි කියන කරුණක් වරක දුකට හේතු වී යයි කියයි. මෙයින් සාමාන්‍ය ලෝකයා විසින් මේ කරුණු සතර අසත්‍ය ආකාරයෙන් මිස සත්‍ය වශයෙන් දැනගෙන නැති බව පෙනී. තථාගතයන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයා අවුලෙන් අවුලට පත්ව සිටින මේ කරුණු සතර තත්තාකාරයෙන් දැන බුදුව දුක් කෙලවර කොට පරම සැපයට පැමිණ වදාහන්සේ. සෙස්සන් විසින් වරදවා දැනගෙන දැන සිටින අසත්‍ය වශයෙන් දැන සිටින මේ කරුණු සතර සත්‍ය වශයෙන් දැනවදාලා වූ තථාගතයන් වහන්සේ ඒවා සත්‍ය නාමයෙන්ම වදාළ සේක. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමයි මේ සත්‍ය හතර දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ ආර්ය සත්‍ය හතර පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒ හැර වෙන කෙනෙකුට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. තථාගත ඥානයකින් තමයි හරියට මේ ආර්ය සත්‍ය හතර දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ කාලේම මේ ආගම් දෘෂ්ටිවාද ඒව බිහි වුණානේ ඒ ආගේ ඒ ආධ්‍යාත්මික ගවේෂණයේදී. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ආර්ය සත්‍ය හතර මොකක්ද කියලා හරියට සම්බුද්ධත්වයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන්න යෙදුණේ.
චත්තාරිමානි භික්කවේ අරිය සච්චානි කතමානි චත්තා දුක්ඛං අරිය සච්චං දුක්ඛ සමුදයං අරිය සච්චං දුක්ඛ නිරෝධං අරිය සච්චං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්චං. මේ තථාගතයන් වහන්සේ විසින් ඒ කරුණු සතර සත්‍ය නාමයෙන් දේශනා කරන ලද ආකාරය. මහණෙනි, මොහු සතර දෙන ආර්ය සත්‍යය කවර සතර දෙනින්ද? යත් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යනු යනුෙහි තේරුම. කොට ආර්ය සත්‍ය යන තමයි ඒ කිව්වේ. සත්‍යවනාහි පර්යාය සත්‍යය නිෂ්පර්යාය සත්‍යයි දෙවදෑරුම්ගේ යට ඒකාන්තයෙන් නැත්තා වූ වස්තූහයයි කියන ලද දෙවිමිනිස් ඇත්තස් ගස්වැල් ගෙවල් ආදී ප්‍රඥප්ති වූ ඒකාන්තයෙන් නැත්තා හුද ධර්මඥාන විරහිත මහජනයාගේ සිත්තරට මහත්ව ඇති දේවල්සේ වැටහින්. මහජනයා විසින් ඒවා ඒකාන්ත වශයෙන් ඇති දේවල්සේ ගැන කතා කිරීමද දෙවියකු මිනිසකු යනාදීන් කරන ඒ කතා එසේම පිළිගැනීමද කරන්නේ. එසේ මහජනයාගේ වැටහීමේ හැටියට සත්‍ය පැවින්නේට පර්යාය සත්‍යයි කියන්නේ. නුවණින් විමසා බලන කල අසත්‍ය වන්නේ වූ මේ පර්යාය සත්‍ය ලෞකික මහජනයා අයත් සත්‍යය. ඒතකොට මෙතනදී අපි කොහොම පරිස්සමෙන් මේක තෝරගන්න ඕන එකක් නේද? දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ සත්‍යයේ සම්මුති ටිකක් තමයි තියෙන්නේ කියලා. මේ දැන් මේක අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, එහෙනම් මේ දැන් අපි සත්‍යෝනේ පිම්පව කරන්නේ නේද? ඒව මොකටද කරන්නේ ආදි වශයෙන් එහෙම හිතෙන්නත් පුළුවන්. ඊළඟට දැන් අපිට තියෙනවා නේද මව්පිය උපස්ථාන කරන්න තියෙනවානේ, අන් මේ වැඩිහිටි අයට ගරු කරන්න තියෙනවා, ඊළඟට ඔය වගේ නොයෙක් දේවල් අපිට කරන්න තියෙනවා නේද? එතකොට මේ සත්වයකුත් පුද්ගලයෙකුත් නැත්තම් ඕව කාටද කරන්නේ එහෙම හිතෙන්නත් පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ නිසා අපි එහෙම මේ ඒවට වගේ පැතිවලට යන්නේ නැතුව කල්පනා කරන්න ඕනේ. මේවට කිව්වේ පර්යාය සත්‍ය කියලා. පාර්ෂල් ට්‍රුත්ස් කියලා කියනවා. මේ ප්‍රත්‍යේක සත්‍ය. ඒවා අපි සාමාන්‍ය විවාහාරයේදී පාවිච්චි කරන මේ සත්‍ය ඒවත් අපි බැහැර කරන්නේ නේ. නේද? අපි ඇත්ත ඇති සැටියෙන් දැනගන්නවා විනා ඒවා වරදවා ගන්නෙ නෑ. සම්මුති සත්‍යය කියලා අපිට ඒක මේ ඇත්ත වශයෙන්ම නැහැනේ කියලා බැහැර කරන්න බෑ. නේද? නැත්තම් මේ දන් දීම් සිල් රැකීම් මොකුත් ගුණ ධර්ම පුරන්න බැරි වෙනවා නේද? ඒ නිසා මේ ප්‍රත්‍යේක සත්‍ය එහෙම නැත්නම් පර්යාය සත්‍ය කියන එකත් කිසිදු විටක අපිට බැහැර කරන්න හැකියාවක් නෑ. ඒ ප්‍රත්‍යේක සත්‍ය මේ පර්යාය සත්‍යයේ ඉඳලා තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ සම්මුති ව්‍යවහාරය කරන්නේ නේද? තථාගතෝ නේද මේ එහෙම ප්‍රකාශ කරානේ. ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරේ නේද? සාරිපුත්ත හාමුදුරුවෝ, මොග්ගල්ලාන හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ ආදී ඒ සම්මුති ව්‍යවහාරයෙන් බැහැර වුණේ. දැන් අපි මේ කරුණ අවබෝධයෙන් දැනගන්නවා විනා මේ ඒක අධාවනය කරන්නට යන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? එතකොට අපිට මේ සාමාන්‍ය විවාහාර මුකුත් කරන්න බැරි වෙනවා නේද? ඒ නිසා සාමාන්‍ය මේ සම්මුති සත්‍ය කියන එක මේ පරමාර්ථ සත්‍යයට ඇවිල්ලා බොරු වුණාට ඒක අපි බැහැර කරන්නේ නැහැ. කෙනෙක් නුවණින් විමසෝ අසත්‍ය නොවන විමසත්ම සත්‍යතාව වඩ වඩා ප්‍රකට වන්නා වූ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ප්‍රකාශ කරන ලද දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යන සතර ලෞකික මහජනයා විසින් නොව තථාගතයන් වහන්සේ විසින්ම දක්නා ලද්දක් බැවින් තථාගතයන් වහන්සේ අයත් සත්‍යෝය. එබැවින් ඒවාට ආර්ය සත්‍යෝය කියනවා. තථාගතයන් වහන්සේගේ සත්‍යෝය යනු හේතේරු. ආර්ය යනු තථාගතයන් වහන්සේට නමකි. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය තථාගතෝ අරියෝ තස්මා අරිය සච්චානීති බුච්ඡන්ති. මේ ආර්ය සත්‍ය
සත්‍යවලට ආර්ය සත්‍ය කියන්නේ කියලා ඇයිද කියල තමයි කිව්වේ. දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත දෙවි මිනිසුන් සහිත වූ සත්ව සමූහය කෙරෙහි තථාගතයන් වහන්සේ ආර්ය නම් වූසේ. එබැවින් උන්වහන්සේ විසින් දක්නාලද සත්‍යෝ ආර්ය සත්‍යෝ යැයි කියනු ලැබෙත් යනු හිතේ. එතකොට තථාගතයන් වහන්සේට කියන නමක් තමයි ආර්ය කියලා කියන්නේ. මේ උන්වහන්සේ දේශනා කරපු සාගත සත්‍ය නිසා ආර්ය සත්‍ය වෙනවායි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. බුද්ධ ආදී ආර්යයන් විසින් අවබෝධ කරන නිසාද මේවාට ආර්ය සත්‍යෝ යැයි කියන්නේ. අරියා ඉමානි පටිවිජ්ජන්ති තස්මා අරිය සච්ඡානීති උච්ඡන්ති යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් මේ බව වදා. ඉමේ සංකෝ භික්කවේ චතුන්නං අරිය සච්ඡානං යතහ භූතං අභිසම්බුද්ධත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අරියෝති උච්චති යනුවෙන් මහණෙනි මේ සතරක් වූ ආර්ය සත්‍යයන් තත්තු පරිද්දෙන් අවබෝධ කළ බැවින් තථාගත වූ අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ආර්යයි කියනු ලැබේ. මේ වදාළ හේයින් මේද මේවා අවබෝධ කිරීමෙන් ආර්ය වන බැවින්ද ඒවාට ආර්ය සත්‍යෝ යැයි කියනු ලැබේ. කොට ආර්ය සත්‍ය කියන්නේ ඇයිද කියලා ඒ ප්‍රකාශ කළේ. මිනිසකු ඇත, මිනිසෙක් ඇත, දෙවියෙක් ඇත, ස්ත්‍රියක් ඇත, පුරුෂයෙක් ඇත, ගෙයක් ඇත, වස්ත්‍රයක් ඇත යනාදීන් කියන පර්යාය සත්‍ය පරමාර්ථ සත්‍යයට පමණ සත්‍යයි. දැන් ඒක තේරුණා නේද? මේ සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යයට එනකොට අසත්‍යක් වෙනවා. මේ සම්මුතිය කියලා අපි ඒ දේවල් වස්තුන් පිහිටිය ආකාරයන් ක්‍රියාත්මක වන ආකාරයන්ව අපි නම් දුන්න සම්මුතියින් තිබ්බ. නමුත් අපි බෙදලා බලනකොට විමසල විමසල බලනකොට ඇත්තටම නැති දෙයක් හැටියට තමයි පත්තුනේ. ඉතින් ඒක තමයි මේක කිව්වේ. මේ පර්යාය සත්‍ය නේද පරමාර්ථ වශයෙන් බෙදලා විමසලා බලනකොට සම්මුතිය අසත්‍යක් වෙනවා කියන්නේ. ඊළඟට කිව්ව පරමාර්ථ සත්‍යද කිසි විටක ආර්ය සත්‍යයට පමණ අසත්‍යවත්. අන්න ඒක විශේෂ දැනක්. පරමාර්ථ සත්‍යද කිසි විටක ආර්ය සත්‍යයට පමණ අසත්‍යවත්. සම්මුතිය පරමාර්ථ සත්‍යයට පමණ අසත්‍ය වෙන හැටි යට දැක්වූ හැටි දැක් වූ පරමාර්ථ ප්‍රඥප්ති විස්තරයෙන් දත හැකි. පරමාර්ථ සත්‍ය අසත්‍ය වෙන හැටි මෙසේ. ඔන්න හොඳට අවධානය යොමු කරගන්න. පරමාර්ථ සත්‍යත් අසත්‍ය වෙන්නේ මෙහිමයි කියලා දක්වනවා. මේ ආර්ය සත්‍යයට ඇවිල්ලා කුසලයේ සුඛ විපාක දායකය, අකුසලයේ දුක්ඛ විපාක විපාක දායක යයි කී කල්හි කුසලයේ කුසල විපාකය, අකුසලයේ අකුසල විපාකය යන සතරම පරමාර්ථ වශයෙන් ඇති බැවින් ඒකීම පරමාර්ථ සත්‍යාගයේ වශයෙන් සත්‍ය. ආර්ය සත්‍යයට පැමිණි කල්ලි කුසලයෙන් ලැබෙන විපාකය හා අකුසලයෙන් ලැබෙන විපාකයද යන දෙකම දුක් වෙති, දුක්ම වෙති, සැප නොවෙති. එබැවින් පරමාර්ථ සත්‍යාගයේ වශයෙන් සත්‍ය වූ කුසලයේ සුඛ විපාක දායකය යන්න ආර්ය සත්‍යයට පැමිණි විට අසත්‍යයි. මේ පරමාර්ථ සත්‍ය සමහර විටක අසත්‍ය වෙන ආකාරය. එතකොට පරමාර්ථ මේ සම්මුති සත්‍ය පරමාර්ථයට ඇවිල්ලා අසත්‍ය වුණා. පරමාර්ථ සත්‍යත් සමහර ඒවා ආර්ය සත්‍යයට ඇවිල්ලා අසත්‍ය වෙනවා නේද? ඊළඟට ආර්ය සත්‍ය වනාහි කිසි කලෙක කිසිවෙකුට පැමිණ අසත්‍ය නෙවෙයි. ආර්ය සත්‍ය එතකොට කිසිම විටක අසත්‍ය භාවයට පත් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. යමක් දුකයි කියන ලද්දේ නම් එය එසේ නෙවෙයි. යමක් දුක් ඉපදීමේ හේතුවයි කියන ලද්දේ නම් එයද එසේ. යමක් සැපයි කියන ලද්දේ නම් එයද එසේ. යමක් සැපයට පැමිණීමේ මාර්ගයයි කියන ලද්දද එයද එසේ නෙවෙයි. එහෙයින් චත්තාරිමානි භික්කවේ තතහානි හොන්ති අවිතතහානි අනඤ්ඤතහානි පතමානි චත්තාරි ඉදං දුක්ඛන්ති භික්කවේ තතමේතං අවිතතමේතං අනඤ්ඤතමේතං අයං දුක්ඛ සමුදයෝති තතමේතං අවිතතමේතං අනඤ්ඤතමේතං අයං දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධෝති තතමේතං අවිතතමේතං අනඤ්ඤතමේතං
අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති තත මේතං අවිතත මේතං අනඤ්‍යත මේතං වදාහරති. මහණෙනි මොහු සතර දෙනා සැබෑ වෙති, බොරුන වෙති, අන්‍යාකාරයෙන් නොවෙති. කවර සතර දෙනෙක් දෙයක් මහණෙනි, මේ දුකයි මා විසින් යමක් දක්වන ලදද එය එසේම වේ. බොරු නොවේ, අන්‍යාකාරයකින් නොවේ. මෙය දුක ඉපදීමේ හේතුවයි යමක් දක්වන ලදද එය එසේ වේ. බොරු නොවේ, අන්‍යාකාරයකින් නොවේ. මෙය දුක්ඛ නිරෝධයයි යමක් දක්වන ලදද එය එසේ වේ. බොරු නොවේ, අන්‍යාකාරයකින් නොවේ. මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි යමක් දක්වන ලදද එය එසේ වේ. බොරු නොවේ, අන්‍යාකාරයකින් නොවේ යනු හේතු. ඉතින් කියපෝ ආර්ය සත්‍ය වෙන්නේ ඇයිද කියලා කියපු කාරණේ තමයි ඒ කිව්වේ. මෙසේ වදාළ පරිදි දුක්ඛාදී කරුණු සතර එසේම වන බැවින්ද කිසි කලෙක කිසිවකට පැමිණ කිසිලෙසකින් බොරු නොවන බැවින්ද දුක්ඛාදී ස්වභාවයන් මිස අන්‍ය ස්වභාවයකින් නොවන බැවින්ද ඒ සතරට ආර්ය සත්‍යෝයයි කියන්නේ. එතකොට ඒ ආර්ය සත්‍ය කිසි විටෙක බොරු වෙන්නේ නැති නිසා ආර්ය සත්‍ය වෙනවායි ප්‍රකාශ. මේ ක්‍රමයෙන් කියන කල්ලි ආර්ය සත්‍යයන්හි තේරුම කී පරිද්දෙන්ම වන්නා වූද, කොයි ලෙසකින්වත් බොරු නොවන්නා වූද, අන්‍ය ආකාරයකින් නොවන්නා වූද සත්‍යයි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ඒ ආර්ය සත්‍ය සතර අවලංගු කොට අන්‍ය ආර්ය සත්‍ය සතරක් දැක්වීමට සමර්ථේ තුන් ලොවෙහිම නැත්. දුක්ඛංහි භික්ඛු මයා පඨමං අරිය සත්‍යං දේශිතං තතහනං ධාරි යෝහි කෝච භික්ඛු සමනෝවා බ්‍රාහ්මනෝවා එවං උදේ නේතං දුක්ඛං පඨමං අරිය සත්‍යං සමනේන ගෝතමේන දේශිත. අහමිහිතං දුක්ඛං පඨමං අරිය සත්‍යං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරිය සත්‍යං පඤ්ඤාපිස්සාමීති නේතං තහනං විච්ඡති. පද්දේ කියන්නේ තථාගතයන් වහන්සේ මෙහිම දක්වලා තියෙනවා, මහණ මා විසින් දුකයයි පළමුවන ආර්ය සත්‍ය දේශනා කරලා තියෙනවා. ඒ එසේම සිත්ති තබා ගන්න. ශ්‍රමණ ගෞතමයන් විසින් පළමුවන දුක්ඛාර සත්‍යයක් දේශනා කරන ලද්ද ඒ පළමුවන දුක්ඛාර සත්‍ය නොවේ. මම ඒ දුක්ඛාර සත්‍ය හැර අන්‍ය පළමුවන දුක්ඛාර සත්‍යයක් දක්වන්නෙමි කියා අන් කිසි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ අන්‍ය දුක්ඛාර සත්‍යයක් දැක්විය හැකිවීමට කරුණක් යනු එහි තේරුම්. සමුදයාදී ආර්ය සත්‍ය පිළිබඳවද මෙසේම වදාරා තිබේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දේශිත ආර්ය සත්‍ය සතර කිසිම කෙනෙකු විසින් කිසිම ක්‍රමයකින් අසත්‍ය කළ හැකි ඒවා නොවන බව තත්ත්වයට. ඒකට කවුරු හරි කියනවා නම් ඔය බුදුහාමුදුරුවෝ කියපු දුක්ඛ සත්‍ය නෙමෙයි, මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා එහෙම එකක් කාටවත් ප්‍රකාශ කරන්නට බැහැයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. නේතං තහනං විජ්ජති කියලා. එහෙම එකක් දක්නට ලැබෙන්නේ විදිහක් නෙමෙයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය නේද තථාගත නුවණකින්ම තමයි දැනගන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක්ටම තමයි මේ ආර්ය සත්‍ය හතර ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පුළුවන්කම් ලැබෙන්නේ. මේ කරුණ ටික තමයි අවසානයේදී ඒ කිව්වේ. එතකොට මේ කරුණ අතර මොනවා හරි මේ පැහැදිලි කර ගන්න තියෙනවද? ඔසරයි පැහැදිලි. මේ අර මේ මේ පරිච්ඡේදේ පටන් ගන්න තැන මා පළවෙනි වාක්‍යයේ කියවන දුක දුක් ලැබීමට කාරණය සැපයේ සැප ලැබීමට ක්‍රමය එතන පැහැදිලි. එතනින් ඒ එකකින් තේරුමක් වෙනවද? අර දුක දුකට හේතුව දුක නැති කිරීම සැපය, දුක නැති කිරීමේ මාර්ගය සැප ලැබී ක්‍රමය කියලා. එතන එහෙම ගන්නත් පුළුවන්. ඒක වැරද්දක් නෑ.
රටාරමේ දුක නැති කිරීමම සැපේ ලැබෙනවා කියන එක වගේ නිදහස් කරන්න එහෙම ඒ අදහස එතනින් කියවෙනවද කියලා මම වහන්සේගෙන් දැනගන්න. සැපය කියලා එතන සැපයක් ලැබෙන ක්‍රමයක් නැහැ. දුක නැති කිරීම තුළින්ම තමයි සැපේ ලැබෙන්නේ කියන එක වගේ අදහසක් දෙතන ඉදිරිපත් වෙන්නේ. එක පරයායකින් එහෙම ගන්නත් පුළුවන්. නමුත් දැන් සැපය කියලා එකක් පරමාර්ථ වශයෙන් තියෙනවනේ. නිර්වාණය කියන සැපය තියෙනවනේ. එතකොට ඒ නිර්වාණයකින් සැපය ලබන ක්‍රමය තියෙනවා. සැපය ලැබීමේ ක්‍රම. අපිට එහෙම නැත්තම් මේ මෙහෙම කියන්නත් පුළුවන්. දුක ලැබීමට කාරණේ ඊළඟට දුක නැති කිරීම, දුක නැති කිරීමේ ක්‍රම. එහෙම කියන්නත් පරමාර්ථ සත්‍ය ආර්ය සත්‍යයට ඇවිල්ලා බොරු වෙන හැටි මේක අමාරුද? එහෙම ඔබ නිසා හිතනවා නම් ඒක ටිකක් තේරුණ මදි. මේ ඒ වගේම අපි සංහස මේ නිෂ්පර්යාය සත්‍ය කියලා කිව්වේ ආර්ය සත්‍යයටද? නෑ නෑ ද සම්මුති සත්‍ය කියලා කිව්වේ. සම්මුති සත්‍යයට තමයි අන්න නිෂ්පර්යාය කියලා කිව්වේ පරමාර්ථ සත්‍යය. සත්‍ය දෙකොටසකට බෙදුණ පర్యాయ නිෂ්පర్యాయ කියලා. පర్యాయ කියලා කීප පරයායක සම්මුති සත්‍ය. එහෙමයි. එතකොට ඔව් නිෂ්පర్యాయ නිෂ්පරයාය කියලා කියන්නේ පරමාර්ථ සත්‍ය කියලා ගන්න පුළුවන්. ඒක හරිද? ඔව්. එතකොට මේ පරමාර්ථ සත්‍ය ආර්ය සත්‍යයට ඇවිල්ලා බොරු වෙන්නේ කොහොමද කියලා ඒක ටිකක් පැහැදිලි කරගන්න ඕන තවත්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි හැඳුරුනේ. එතකොට දැන් අපි පරමාර්ථ මේ සත්‍ය කියලා ඉගෙන ගත්තර නේද? පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික ආදි වශයෙන්. එතකොට අපි ඉගෙන ගන්නවා කුසලයේ සුඛ විපාක ධාතු. නේද? කුසල් කරාම සැප ලැබෙනවායි කියලා අපි ඒක මේ පිළිගන්නවනේ එහෙම ගන්න නේද? එතකොට සැප ලැබෙනවායි කියලා කිව්වේ අපි පරමාර්ථ වශයෙන් විමසලා බැලුවොත් කුසල් සිත් තමයි ගන්න තියෙන්නේ. පරමාර්ථ වශයෙන් බැලුවාම සැප කියලා කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා හේතු කුසල විපාක සිත් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට හේත් කුසල විපාක සිත් ඉගෙනගෙන තියෙනවා නේද? එතකොට ඒවා බොරු වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. දැන් අපි ඉගෙනගෙන තියෙනවා නේ මේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා නේද? සංකිට්ඨේන පංචපාදානස්කන්ධා කියලා කිව්වහම ඔය ටික ඔක්කොම ඒකට ඇතුළත් වෙනවා. ඒ කුසල විපාක සිද්ද, අකුසල විපාක සිද්ද, චිත්තචෛසික ධර්ම නේද? පරමාර්ථ ධර්ම ඔක්කොම ඒකට ඇතුළත් වෙන සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට ආර්ය සත්‍යයට ඇවිල්ලා දුක් වෙන්නේ ඒ විදිහට. ඒක කුසල විපාකය මේ සැපදායක තමයි නේද? නමුත් අපි තවත් ගැඹුරින්ම සලකලා බැලුවාම මේ ස්කන්ධ පංචකයම දුක්ඛය කියන තැනට දාලා බැලුවොත් ඒක මේ තේරුම් ගන්න එච්චර අමාරු වෙන්නේ. ඒක පැහැදිලි වුණාද එහෙම කිව්වාට? සරයි ස්වාමීන් වහන්ස, එතකොට ඒ වාක්‍යයක් තියෙනවා මේ පරමාර්ථ සත්‍යයන් සමහර විටක අසත්‍ය වන ආකාරයයි කියලා. සමහර ඔව් විට ඔව් සමහර විටක තමයි. ඉතින් ඒක මේ මම දෙක් කියන්නේ ඔව් අර විදිහට ආර්ය සත්‍යයට දාලා බැලුවාම තමයි ඒක පරමාර්ථ සත්‍ය අසත්‍ය වෙන්නේ. දැන් කුසල ඊළඟට දැන් විපාකයන් සමහර වෙලාවට සැප වෙ සමායි කුසල විපාකයන් සමහර වෙලාවට සැප වෙන්නත් පුළුවන් නිසාද සමහර විටක කියන්නේ? නෑ නෑ ඒ දැන් ඒ ආර්ය සත්‍යය දාලා බැලුවාම ඔක්කොම කොහොමද දුක තමයි. නමුත් දැන් පරමාර්ථ සත්‍ය කිව්වම නිවනත් පරමාර්ථයක් නේ නේද? එතකොට ඒක ඇතුළත් වෙන්නේ නැහැ. අර සමහර විටක කියලා කිව්වේ දැන් අපි ඒ පරමාර්ථ දැන් අපිට කුසල් සිත් කියන්නේ
කුසල් සිත් එහෙම නැත්නම් කුසල විපාක සිත් ඒ වගේදී චිත්තචෛසික පරමාර්ථ ධර්මනේ පහළ වෙන්නේ. මේ එතකොට ඒවා වුණත් දැන් සැප දැන් අපි සැපය කියන එක ගන්නකො නේද? ඒක ගත්තාම අපිට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් සැප කියලා කිව්වහම ස්කන්ධ පංචකයට දාලා අරගෙන බැලුවොත් සැප කියලා තියෙන්නේ වේදනා ස්කන්ධය තුල තියෙනවා දුක්ඛ වේදනාව, සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව කියලා තුනකට බෙදෙනවා. නේද? එතකොට සැප කියලා කිව්වේ ওই තුනෙන් එකක් විතරයි. සැප වේදනා. නේද? එතකොට මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කිව්වහම ඒ සැප වේදනාවත් ඒ අර්ථයෙන් බලනකොට දුකට යටත් වෙලා තියෙනවා. නේද? ඉතින් එහෙම බලනකොට අපිට මේ පරමාර්ථ ධර්මත් කොහොමද දුක්ඛයට වැටෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අපේ අවසරය පහන. ඔව්. පරමාර්ථ ධර්ම තියෙන දුක්ඛය දුක්ඛයක් විදිහට පේනවනේ කොහොමද? සැපය දුකක් විදිහට පේන හැටි තමයි එතන තමයි පෙරලෙන්නේ කියන. එතන ඒක ඉස්සරින් සමහර විට කියලා වචනේ ඇත්තේ ඔව් එහෙම ඒකාන්තයෙන්ම නෙමෙයි සමහර විට කියන්නේ අපි දැන් දුක් විපාකයක් නැහැ ඒක දුකයි කියලා කොහොමත් එතකොට ඒ වැරදීම වෙනසක් වෙන්නේ නැහැ නේ නෑ පරමාර්ථ දුක් විපාකයේ ආරේ දුක් විපාකයේම හරි ඔව් අර සැප විපාකයේ දුක් ඒක පෙරලෙන ඉටුලක් එක දෙන්න තමයි කොහොමද කියන එක තමයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ එතන තමයි අර වෙනසක් ඇති වෙනවා කියන්නේ සමහර විටක කියලා එදුර ඇත්තේ එහෙම එහෙම අය අර්ථයෙන් ගන්නත් පුළුවන් පුළුවන් ඔව් නේ එතකොට පරමාර්ථ වශයෙන් එහෙම සැපය කියලා කිව්වට අපි අර අර්ථයෙන් අරගෙන බැලුවාම ඒකත් දුකයි. දුකටයි. ඒක අනිත් අයටත් පැහැදිලි වුණාද දන්නේ නැහැ නේ. දැන් තවත් විදියකින් අපි අරගෙන බැලුවොතින් දැන් පරමාර්ථ ධර්ම අපි දුක්ඛ සත්‍යයට දාල බැලුවොතින් ඔය පරමාර්ථ ධර්ම වලින් රූප 28ම දුක්ඛ සත්‍යයට ඇතුළත්. ඊළඟට විඥානෙ සිත් يعني චෛසික ධර්ම වලින් තෘෂ්ණාව හැර ඉතිරි ධර්ම දුක්ඛ සත්‍යට ඒ අතරනේ තියෙන්නේ නේද? සැප විපාක, කුසල විපාක, අකුසල විපාක ඔක්කොම තියෙන්නේ ඒ අතර. දැන් තෘෂ්ණාව තමයි සමුදය සත්‍ය හැටියට. ඊළඟට නිර්වාණය කියලා වෙනම පරමාර්ථ ධර්මයක් තියෙනවානේ. දැන් මාර්ග සත්‍ය හැටියට දැක්වේ කුසල චෛතසික 8ක්. සම්මා දිට්ඨිගේ ප්‍රඥා චෛතසිකය. ඒ ආදි වශයෙන් ඒ කුසල චෛතසික මාර්ගාංග 8ක් චෛතසික ධර්ම 8ක් තමයි තියෙන්නේ. එහෙම දාලා බැලුවහම තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ඔය චෛසික ධර්ම මේ ඒ රූප ධර්ම ඔක්කොම එතනදී දුක්ඛ සත්‍යෙට තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. චෛසික අතරින් තෘෂ්ණාව සමුදය සත්‍යයට යනවා. අනිත් ඒවා දුක්ඛ සත්‍යෙට ඇතුළත් වෙලා තියෙනවා. අවසරයි මේක ස්වාමීන් අර වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අවසරයි. ආ. මේ වහන්සේ දෙවිය අදහස් කරේ පංච උපාදාන ස්කන්ධයක් හට ගැනීමම දුකයි කියන එක නිසා නේද? ඒ කියන්නේ ඔව් දැන් විපාක උපාදාන ස්කන්ධයක් කියලා කිව්වත් පරමාර්ථ ධර්ම ටිකම තමයි තියෙන්නේ. උපවේදන සංඥා සංකාර. ඔව්. එතකොට අර සැප විපාකයක් වුණත් ඔව් එතෙදි ස්වාමීන් වහන්සේ විපාකයක් වුණත් එතෙදි ඒ විපාකයේ අවසානයේ වෙන්නේ පංච උපාදාන ඒ සැප විපාකයක් ඇති වෙලා තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයක් තුල නිසානේ ස්කන්ධ පංචකය තුල නිසානේ. ඔව් ස්කන්ධ පංචකයක් කියලා කියන්නේම දුක්ඛ මේ සත්‍යක්ම තමයි. තමයි. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා තේරුණා. එතකොට පංච උප ඒ කියන්නේ විපාක ස්කන්ධ පංචකේම හට ගැනීමම පෙර අකුසල නිසා හටගත්ත විපාක ස්කන්ධ පංච කියන්නේ මේක. එතකොට ඒක හට සල්ද ගැනීම කුසල්ද කියලා අකුසල්ද කුසල්ද කියලා වෙනසක් නැහැ. ඈ ආ
ස්කන්ධ පංචකයක් හෝ දැන් අපි මේ ඒව ගැන ඉගෙන ගන්නකොට අපි මේ ස්කන්ධ හතරක් තියෙන බව තියෙනවා, එකක් තියෙන ඒවා තියෙනවා, ඒ ඔක්කොම දුක්ඛ දුක්ඛ තමයි ඇතුළත් තියෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ තේරුණා. ඔබේ ඒක මේ දැන් පරමාර්ථ එහෙම අපිට අර ලොකු අවබෝධයක් ලැබුණාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ, කොහොමද පරමාර්ථය ආර්ය සත්‍යයට ඇවිල්ලා ගොඩ වෙන්නේ කියලා. ඉතින් ඒ ටික තව මේ ටික හොඳට කියවනකොට, අධ්‍යයනය කරනකොට ඒක ටික ටික තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. කොට කුසල විපාකය වුණත් අපි ආර්ය සත්‍යයට දාලා බලනකොට පරමාර්ථ ධර්ම ටිකක් මෙතන තියෙන මේ චිත්ත චෛසික දුක්ඛ සත්‍යයට තමයි ඇතුළත් වෙන්නේ. සමුදය සත්‍යයට තෘෂ්ණාව තමයි මේ තණ්හාව කියන ලෝභ චෛසිකය තමයි තෘෂ්ණාව මේ සමුදය සත්‍යයට දක්වලා තියෙන්නේ. වාක්‍යයක් කර සැප දුකක් ලෙසද දුක කුලක් ලෙසද දකින්න කියලා. ඉතින් අපිට මේ ධර්මයට දාල් බලන්න ගන්න පුළුවන් කියන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සත්‍යයක් ඇත්තේම නැද්ද කියලා නේද? නමුත් අපි සම්මුති වශයෙන් අරගෙන බැලුවාම සැප වේදනාවක් තියෙනවනේ ඉතින් නේද? ඒ සැප වේදනාව තියෙන නිසා තමයි ඒක ඇලෙන්නේ සත්‍ය නේද? ඉතින් මේ නමුත් අපි අර ආර්ය සත්‍යයට ගිහිල්ලා බලනකොට ඒ ඔක්කොම දුක් යටතට තමයි වැටෙන්නේ. තව ගැටලු තියෙනවද අපේ පින්නතුන්ට? එහෙම නැත්නම් අපිට අවසන් කරන්නත් පුළුවන්. බය නැතුව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අපිට පුළුවන්කම තිබුණොත් උත්තර දෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්ස, කෙනෙක්ට කරන්න පුළුවන්ද මේ දාන ශීල වගේ දේවල් නොකර භාවනාව විතරක් කරන්නේ මේ බුද්ධ ශාසනයේම නිවන් දකින්න ඕන නිසා කියලා එහෙම තර්ක කරන්න පුළුවන්ද කෙනෙක්ට? ඔව්, එහෙම දැන් කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. මේක අපිට ඒක ඉතින් විවේචනය කරන්න බෑ. ඉතින් දැන් අපිට තියෙනවානේ මේ කවුරු හරි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළම නිවන් දකින්න ඕන කියලා ජීවිත පරිත්‍යාගයෙන් ගුණ ධර්ම පුරනවා නම් ඒක අපිට මේ නිග්‍රහ කරන්න බෑ. නමුත් කෙනෙක් අතිධාවනය කරොත් එහෙම නේද, මේ දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, සහ ඒව කරන්න පුළුවන්කම තියෙද්දි කරන්න නැතුව අර විදිහේ අදහසක ඉන්නවනම් අන්න ඒක තමයි නිග්‍රහකට යුතු වෙන්නේ කියලා මම අදහස් කරේ. ධර්ම දේශනා සංගානක කරන සමහරලාවල ඒ වගේ විවේචන ඇවිල්ලා තියෙනවා. ඇයි ඔගොල්ලෝ භාවනා කරන්නේ නැතුව ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ ඔච්චර කියන එක? මට ඒකේ ප්‍රශ්න අහන්න හිතුනේ ඔබ වහන්සේගෙන්. නමුත් ඒ කියන්නේ ඉතාම හයි ලෙවල් එකකින් භාවනා කරන කෙනෙක්ට මිසක් එහෙම මේ ඔව්, ඒ කියන්නේ දැන් අර නිර්වාණය වැරදි අර මේ සාමාන්‍ය විදිහට කටයුතු කරන ගමන් අර විදිහේ මතයකට ඇවිල්ලා වැඩ කරනවා නම් තමයි ඒක අපිට සුදුසු නැති වෙන්නේ. එහෙම නැතුව දැන් අපිට බුදුහාරෝ එහෙම නැත් මේ දිරිගන්වලා තියෙන භික්ෂුන් වහන්සේලානේ ශ්‍රාවකයෝ
ආහාර එහෙම තමයි අගය කරේ. ආරණ්‍යයකට යන්න, රුක් මුලයකට යන්න නේද? ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්න කියන්නේ නිතරම දිරිගැන්වීම. එහෙම කරන කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර සාමාන්‍ය කටයුතු කරන ගමන් අනිත්‍යව නිග්‍රහ කරලා නොසලකා හැරලා කටයුතු කරනවා නම් ඒක අපිට හොඳයි කියලා කියන්න අමාරුයි. ඉතින් පින්කම් කරන එක මොනවා හරි කමන්නේ නේද? දන් දීන්න පුළුවන්, සිල් රකින්න වෙන්න පුළුවන්, ධර්ම දේශනා වෙන්න පුළුවන්. ඉතින් ඒ අපත යන්නේ නේ. ඒවා තමන්ට දීර්ඝ කාලයක් යහපත පිණිස පවතින. එහෙනම් ප්‍රශ්න අවසන් බව තමයි පෙනෙන්නේ. එහෙනම් අපි මෙතනින් අදට වැඩසටහන සමාප්ත කරමු නේද? ඊළඟ සතියේ දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරමු. ඒ ටිකේ මුල් පිටු 10ක් විතර වගේ කියවගෙන සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. ඒක පහසුවක් වේ. එහෙනම් හොඳයි, අද අපි මේන් අපේ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන සිද්ධ කරපු ධර්ම දේශනාවත් දහම් සාකච්ඡාවත් මේන් අපි සමාප්ත කරනවා. අද දවසේ අපි මේ හැම ආකාරයෙන් පහළ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අප හැම දිනාම නමින් මිය පරලොව සිපත් ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පුණ්‍යන්ත ඉත්තාවතා ච අම්හි සම්භතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. තාවතා ච අම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධා. තාවතා ච අම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ධර්ම සාකච්ඡා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් අපි හැම දිනාම ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අප හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු. සාදු සාදු. නම් හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරමි. ධර්ම ශ්‍රවණය මගින් අප රැස් කරන ලද කුසල සම්භාරය ඔබ වහන්සේට අනුමෝදන් කරමි. තෙරුවනේ ගුණ බලයෙන් ඔබ වහන්සේට තවත් මෙවැනි උතුම් කුසලයන් සිදු කිරීමට හැකියාව ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. සීලමන්තං ගුණවන්තං පුඤ්ඤං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං කුල්ලබේන මනස්සානං අස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තං ථේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.